දැන් මේ මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ තියෙනවා අර සමුදය නිද්දේශේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවේ එත්ත නිවේසමානා නිවේසති මේ වගේ 36ක් තියෙනවා චක්කු ලෝකේ රූප ලෝකේ ඒ වගේම සෝත ලෝකේ සද්ද ලෝකේ ගාන ලෝකේ ජීවා ලෝකේ මෙහෙම ඔය ඔබේ ඇහ කන නාසය දිව කය කියන්නේ මේ ඔබට මේ සිදු වෙන වැඩේ මේ කියන්නේ මෙන්න මේ 36 නැවත බුදුහාමුදුරුව පස්සේ කාලෙක මේ මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ දේශනා කළාට පස්සේ කාලෙක ඔය 36 නැවත අරගෙන කිව්ව සූත්‍රයක් තියෙනවා ඒක තමයි චක්ක සූත්‍රය ඔබට කොලයක් හරි පොතක් හරි ලැබිලා ඇති මේක තියෙන්නේ චක්ක සූත්‍රය මේක චක්‍ර 36ක් හැටියට ච කිව්වහම 6යි චක්ක කිව්වහම 6යි 6වරක් 6 36යි නවත 36 විග්‍රහ කරනවා මේක පැහැදිලිව විග්‍රහ කරනවා මේ 36 කොහොමද කියලා මේ සූත්‍රයත් බුදුහාමුදුරුව ජේතවනාරාමයේ ඉන්නදිම දේශනා කරපු සූත්‍රයක් එවන් මේ සුතං ඒකං සමයන් භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්තකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේසි භික්ඛවෝති බනන්තේති තේ භික්ඛු භගවතෝ පච්චසුසුම් භගවා හිතනෝච භික්ෂූන් නමතා සිවනක් පිරිසමතා බුදුහාමුදුරුව මේක දේශනා කළා බුදුහාමුදුරුව කියනවා ධම්මං බෝ භික්ඛවේ දසිසාමි ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් ප්‍රකාශිසාමි යදිදං ච චක්කානි මේ චක්ක සූත්‍රයේ දේශනා කළේ මේක බුදුම ගැඹුරු සූත්‍රයක් කියන්නේ මේකෙන් ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා ආදියේ කළ කෙලෙස් කලු නසනවා දැන් අද කෙලෙස් නසනවා ඉදිරියටත් කෙලෙස් නසනවා පරියෝසා කල්යාණං වා එතකොට අතීතයේ කෙලෙස් නසනවා වර්තමානයේ උපදින කෙලෙස් නසනවා අනාගතයේට උපදින්න තියෙන කෙලෙසුත් නසනවා ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා ඊට අමතරව තියෙනවා සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියම් මේ නිවන අරහත් ඵලය ප්‍රකාශ කරනවා කියලා කොහොමද යදිදං ච චක්කාන් මේ චක්ක සූත්‍රය දේශනා කළා ඒකත් කිව්වා තං සුනාත සාදුකම් මනස කරෝත වාසි සාමිති කියලා ඒ ගමන එතන හිටිය බික්කුන් කිව්වා මේක මේ ඒවම් බන්තේ මේක අහගන්නම් කියලා ඒ ගමන භාග්‍යවතුන් වහන්සේ මේ ච චක්ක සූත්‍රයේ ආයතන 36 ගැන දැන් කියනවා ඔය හතරවෙනි ඡේදයේ තියෙන්නේ ච චක්කානි දැන් ඔන්න ච අජ්ජත්තිකානි ආයතනානි වේදි තබ්බානි වෙතබ්බානි කියන්නේ නිවැරදිව දැනගත යුතුයි අධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා ච බාහිර ආයතනානි වේදි තබ්බානි බාහිර ආයතන 6ක් තියෙනවා ඔබට පරිහරණය කරන්න පාවිච්චි කරන්න භාවිතයට ගන්න උපාදානය කරගන්න ඔක්කොම තියෙන්නේ ඔය ඇතුළාන්තයේ තියෙන ඔබේ ශරීර කූඩුවේ තියෙන ඇහ කන නාසය දිව කන මය මන බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම ඒව තමයි මේ මුල් පෙළියේ තියෙන මේ හයම ඊට පස්සේ ච විඥාන කාය හයක් සම්පස්ස කාය හයක් ඊට පස්සේ වේදනා කාය හයක් තණ්හා කාය මෙතන අර ලෝක වෙනුවට අර මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ සමුදේ විග්‍රහ කළේ ලෝක මේ ලෝක වෙනුවට මෙතන කාය එකයි වෙනස එකම වෙනස ඉච්චරයි එතන ලෝක දැම්මා මෙතන කාය දැම්මා එතකොට මේ කය එහෙම නෙමෙයි මේක තියෙන්නේ කාය ක්‍රියාකාරකම් අතන තියෙන්නේ අඳුර ලෝක කියන්නේ අඳුර මෙතන කාය කියන්නේ වැරදි ක්‍රියාකාරකම සංකාරය එහෙම කියලා දැන් මේක හඳුන්වා දීලා ඊට පස්සේ අජ්ජත්තික ආයතන 6 කියනවා ජ අජ්ජත්තිකානි ආයතනි වේදිතබ්බානි ඉතිකෝ පණේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං මේ පටිච්ච වෙන ආයතන 6 චක්කායතනං සෝතායතනං ගානායතනං ජීවායතනං කායතනං මනායතනං
इंद्रियगण मे कथाक आयतन आख्यान कुन एकन हय दुर्वल हय एम आयतन हाय विग्रह करलंग बाहिरायतन हाय विग्रह करेदे च बाहिरायतना रूपायतन शब्दायतन गंधायतन रसायतन पोट्टब्बायतन धम्मायतन ये आयतन हयात बाहिरायतन हटिट विग्रह कला इत पद अवसान चेदेती है विज्ञान काय हायक विग्रह कला अतन विज्ञले विज्ञान लोक हाय मिथन विज्ञान काय विज्ञान लोक विनोट मिथन काय दम इतराय विन मुखली विज्ञान काय उपदिन हटिट मिथन की च विज्ञान काय वेदिताब्बाति किला चक्कुंच पटिच रूपे च उपज्यति चक्कु विज्ञान निकांग उपदिन्ने चक्कुंच पटिच रूपे च उपज्यति चक्कु विज्ञान सोतंच पटिच शब्दं उपज्यति सोत विज्ञान गानंच पटिच गंधं उपज्यति गान विज्ञान रसाच पटिच जिह्वा उपज्यति जिह्वा विज्ञान कायंच पटिच पोट्टब्ब उपज्यति काय विज्ञान मनाच पटिच धम्मे उपज्यति मनो विज्ञान विज्ञान काय हयक्म उपदिनवा तोड़ विज्ञान काय हय इबे उपदिन देहक निमे हेम विलावेम बाहिरायतने आध्यात्मिक आयतने आई पटिच वेन्दोन मेक हरियत मेतन गिनीपेटी तीन मेतन गिनीकूर तीन मे गिनीकूर मे पत्ते मे पत्ते गिनीकूर पेटी तीन गिन्ना उपदीन पटिच वेन्न मे गिन मे गिनीकूर गिनीपेटी पटिच करें मेम गा पटिच ग्रहा गिन्ना उपदीन एसा विज्ञान काय उपदीन पटिच वीम निशाई पटिच गे कमेट बैंदीन पटिच गे वचन रेखा पटिज्ञाने बैंदीन इच्छा कमेट कमेट नैतु बैंदीम नैतु तन्नावक नैतु विज्ञान उपदीन एनु विज्ञान है कुत उपदीन दैंग चाकुकाय चाकुकाय वादी वसें हयाई रूपकाय आदि वसें हयाई विज्ञान काय हयाई तुना विग्रह कला ईलंगट मे तुन मे विज्ञान काय मे रूपकाय चाकुकाय रूपकाय विज्ञान काय तुनातीन दें मे तुन एक संपाशकाय खदीन मे ईगा पीठ तीन पंसी अशुहतरे तीन च पाशकाय वेदिताब्बाति इतिको पनेतं उत्तं किंचेतं पटिच्च उत्तं चक्कुंच पटिच्च रूपे च उपद्धि चक्कु विज्ञानं तिन्नं संगति पस्सु तिन्नं संगति पस्सु तुं आकार वू संगतिया एकट स्पर्श वीमै संपस्सकाय हदिन निकं हदिन्ने निकं हदि मुनट हदिन्ने निकं रूपे तिमुनट हदिन्ने चक्कुंच पटिच रूपे च उपज्यति चक्कु विज्ञानं ए काय तुन एकट पस्स उनहम संपस्सकाय हदिनु चक्कु संपस्सकाय एवगम सोत संपस्सकाय गान संपस्स जीवा काय मनु संपस्सकाय हयक हदिनु अर महासत्रहतिपट्ठान सूत्रेत मेकमै किवे लोक निसा एक वेनवा कियला ईगावट मे संपस्सकाय हाय निशा वेदनाकाय हाय कुत ईगावट हेदिनो ईगाव चेदेतीयन्ने च वेदनाकाय वेदितब्बा चक्कुंच पटिच्च रूपे च उपज्जति चक्कु विज्ञानं तिन्नं संगति पासो पस्सपच्चया वेदना निकं वेदनावक् इन्ने कियतवत्म ओबट मे वेदनाव तुनाय सुख वेदना दुख वेदना दुःखमा सुख और सुख दुख दुख मासुख वेदना एन ओबट निकंग एन हेब हेम वेदना वक्नवा एक अरे चक्कुंच पटिच रूपे च उपज्यति चक्कु विज्ञान तिन्ना संगति पशो संपर्श पच्या जनित जायत संपर्श जा वेदना जनित विनवा वेदना
वेदनापच्चे तन्हा दयम की हुआ तन्हायुपदीन मे तन्हावतम उपादान कर हाय विग्रह करला बुधवामद्रो मे हायम मे चाचक सूत्रे विग्रह कर ईट पास मे हाय पीढ़ी बांधव बुधवामद्रुव आर साव के क्विशीन दैनगत युतु देवल तीस हायम विग्रह कर और महासत्राधिपट्टान सूत्रे मे एक विग्रह कला निरोधे सदावश्य धनुम मेघ ईट वे मीन सिद्धि घट बुधवामद्रुव मे දැන් අර 36ම විග්‍රහ කරලා එකින් එක ගන්නවා දැන් ගත්ත චක්කුම් අත්තාතියෝ වදෙය්‍ය චක්කු කියන්නේ මේ චක්කු නෙමේ චක්කුම් දැන් අර මැරිච්ච මිනිහාගේ තියෙන ඇහැ චක්කු ජීවත් වෙලා ඉන්න මිනිහා රූපයක් බලන මිනිහා චක්කුම් අත්තාතියෝ වදෙය්‍ය मे अहंकरण क्रियाकार कम ममत्वें गनीम वरदा अर्थात मान्यतावे ममत्वें गन्व अस्मानी गन्व एक बदेय यामे के कलुत बदेय वरदी तं न उपपद्यति यमक अहे उपदीन्न अहे नवदीन्न रणीन्न ऐ किस्म देख देंग ओब मे मुलु जीवित काले ओब ऐ भावित गल्ला कोटि प्रकोटि रूप का न बलन्नति है बे यो एकम रूप एकत ओय ऐ धन्ने ओब बलु रूप एककत तं न उपपद्यति एतन रहन्दिनि ने चक्कुस उपादोपि वायोपि पञ्ञायति मे ऐ यमक वेगयक उपदिला एक में हेमं वायोपि पञ्ञायति एक बुधहामद्रो पञ्ञायति पेन ऊर्या इतकोट मे अहे अरे रूपे बलुगमं यमक छाया वक उपनिन्वा हेब ये छाया वे अहे रंगिन एवल में अहें एक वायोपि हेब यस्त को पन उपादोपि वायोपि पञ्ञायति यथापरिधि मे कारण तेरुंगा तो ये अणु अत्ता मे उपपद्यति उपपद्यति चेति चाति इच्छसमागता होती मेक मे हिते हिते नम चेति चाति इच्छस मेक इजे चित्तनता तमगिला ये अणु तस्मा तंग न उपपद्यति अणु तंग तस्मा तं न उपपद्यति चक्कुं अत्तातियो वदेय इति चक्कुं अनत्ता मे विग्रहयम कले चक्कुं अनत्त भव प्रकाश करन दैन मेतेंदी त्रिपिटकय परिवर्तनय करपु मिनिस्सु मेतेंदी मे अत्त अनत्त देक तमा तियेन्ने अत्त कियन एक आत्म कियला परिवर्तनय कला अनत्त कियन एक अनात्म हटियट परिवर्तन कला संपूर्णेम धर्म्या अधर्म्या कुना मिथन मे आत्म अनात्मकता कुहेवत् अत्त कियन ममत्वें गनीम अनत्त कियन ममत्वें नो गनीम नो गन्नट सुदु सुभाव एनिसा इति चक्कुंगनत्ता ईलवासे इति रूपंगनत्ता इति सोतंगनत्ता गानंगनत्ता जीवानत्ता कायानत्ता मनानत्ता एवगम विज्ञानंगनत्ता तिस्हायम बुधहामुद्रुव मे चेद तिस्हाय किं सियलुमदे अनत्ता बुधहामुद्रुव केन धम्मा अनत्ता तियो अदेये इति जान मनो अनत्ता धम्मा अनत्ता मे ओक्कोम मनो विज्ञानंगनत्ता मनो संपस्सा अनत्ता मनो वेदना अनत्ता तन्ना अनत्ता हटियट तिस्हायम ममत्वें गतयुतु न गन्न बै विग्रह कर लावट ईगाव चेदे ईगाव पीठे विग्रह कर पांसिय तीस अटे मे तुंगनी हतरवेणी चेदे को हेम पोटे लाट टीका लोकू चेदे अतीनवा एक किएनवा
අයංකෝපන භික්කවේ සක්කාය සමුදේගාමිනී පටිපදා මම මේ බුදුහාමුදුරුවෝ කියනවා මම මේක හඳුන්වනවා සක්කාය සමුදේගාමිනී පටිපදාව හැටියට සමුදේගාමිනී කියන්නේ මේ සමුදේ උපදින පිළිවෙත මොකද්ද මේ සමුදේ උපදින පිළිවෙත චක්කුං ඒතං මම ඒසෝමස්මි ඒසෝමේ අත්තාති සමනුප්පස්සති රූපේ ඒතං මම ඒසෝමස්මි ඒසෝමේ අත්තාති ඒවගම චක්කු විඤ්ඤාණං චක්කු සම්පස්ස චක්කු විඤ්ඤාණ චක්කු තණ්හා වේදනා ඔක්කොම ඒතං මම ඒසෝමස්මි ඒසෝමේ අත්තාති කිව්වොත් ඒක සක්කාය සමුදේගාමිනී පටිපදාවේයි මම හඳුන්වනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ අනුව එහෙම 36ම බුදුහාමුදුරුවෝ කියලා ඊගාවට අනිත් පැත්ත කියනවා අර සතර කමඨහන් කරන පුද්ගලයා අයංකෝපන භික්කවේ සක්කාය නිරෝධගාමිනී පටිපදාවකුත් තියෙනවා සක්කාය නිරෝධගාමිනී පටිපදාවේ පුද්ගලයා ඒ පුද්ගලයා චක්කුං නේතං මම නේසෝ අහමස්මි නමේසෝ අත්තාති සමනුප්පස්සති දැන් මෙතන කියලා තියෙන්නේ නේතං මම නේසෝ අහමස්මි නමේසෝ අත්තාති අර වැරදි පැත්ත චක්කුං ඒතං මම නේසෝ අහමස්මි නේසෝ මේ අත්තාති මෙතන ඒ කියන්නේ මේ මෙතන තියෙන්නේ ඒතං මම නේසෝ අහමස්මි නේසෝ මේ අත්තාති කියන්නේ අර නිච්ච සුඛාත්ත අනිච්ච දුක්ඛානත්ත තමා නේතං මම නේසෝ අහමස්මි නමේසෝ අත්තාති අනිච්චං දුක්ඛං අනත්ත තමා නේතං මම නේසෝ අහමස්මි නමේසෝ අත්තාති එතකොට මේ මරණානුස්සතිය මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රෙත් අනික් සූත්‍රවලත් තියෙන සතර කමඨාන් වල මරණානුස්සතිය මෙතන තියෙනවා වෙන වචන ටිකකින් මේක හොඳට තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනාවේ නොයෙක් සූත්‍රවල පහසුවතකත් විග්‍රහය සඳහාත් වෙන වෙන වචන පාවිච්චි කරලා තියෙනවා සිංහලෙනුත් කියන්න පුළුවන් මේක ඉතින් ඒක නිසා අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක තමයි සක්කාය නිරෝධගාමිනී පටිපදාව අර සක්කාය සමුදයගාමිනී පටිපදාව තමයි නිච්ච සුඛාත්තසේ ගැනීම ඒක තමයි ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති. එතකොට මේ නේතං මම ඒසෝ අමස්මි න මේසෝ අත්තාති තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං එමනම් අනිච්ච දුක්ඛ අනත්ත. අනිච්ච දුක්ඛ අනත්ත තමයි මේ නේතං මම ඒසෝ අමස්මි න මේසෝ අත්තාති. එහෙම 36ම බුදුහාමුදුරුවෝ කියලා ඊට පස්සේ ඒ 36ම කිව්වට පස්සේ ඊගාව ඡේදයේ තියෙනවා ඊගාව පිටේ දෙවෙනි ඡේදයේ දැන් බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන කතාවක් කියනවා දැන් මුලින්ම ආයි කියනවා චක්කුංච භික්කවේ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පසපච්චා උප්පජ්ජති වේදිතං දැන් ආයි මුලින්ම කියනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම අසුඛං වා වේදනාව තුනක් වේදනා කියලානේ මේ කියන්නේ උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම අසුඛං වා ඔය තුනෙන් එකක් හෝ තුනම හෝ උපදිනවා ඊළඟට කියනවා එකින් එක ගන්නවා සුඛ වේදනාව ගන්නවා දැන් සෝ සුඛාය වේදනාය යම් කිසි කෙනෙක් මේ සුඛ වේදනාව පුට්ටෝ කියන්නේ පිනවා ආස්වාදනය කරනවාට කියනවා පුට්ටෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති ඒක ආස්වාදනය කළොත් නැවත නැවතත් යලවා පිනවා පිනා සිහිපත් කළොත් විතක්ක විචාර පැවැත්වුවොත්
ඒක නන්දති අභිනන්දති ඒක අපිට කතා කරනවා ගෙදර ගිහිල්ලත් අභිවදති අජ්ජෝසාය තිට්ටති ඒකේ පැය 24ම ඒකේ බැහැලා කල්පනා කරනවා හිතනවා විතක්ක ਵਿਚාර පාත්තන ඒක තමයි අජ්ජෝසාය තිට්ටති ඒ පුද්ගලයා දැන් එන් ප්‍රියමනාප රූපයක් දැක්කනම් දවල් වරුවේ කොයි වෙලාවෙ හරි අපීතමුකෝ කඩේ යනකොට දැක්ක කඩේක ෂෝකේස් එකක ඇඳුමක් තියෙනවා මේ ඇඳුම ලස්සනයි ගිහිල්ලත් බැලුවා දැන් ඒකට චක්කුංච පටිච්ච ඇඳුමට අර රූපයක් ඒක තියෙන පටිච්ච ඒ අනුව විඥාන ශක්තියක් උපදුණා කැමැත්තක් ඇති වුණා සම්පස්සයක් ඒ අනුව ඒ ඇඳුම කෙරෙහි සුඛ වේදනාවක් ඇති වුණා දැන් මේ සුඛ වේදනාව දැන් කඩේ ඒ ඇඳුම තිබුණ කඩේ දැන් ගෙදර ආවා ගෙදර ඇහිල්ලා දැන් මේ ඇඳුම පිළිබඳව දවල් දැක්ක නන්දති අභිනන්දති ගෙදර ඇහිලා කතා කරනවා අභිවදති අජ්ජෝසාය තිට්ඨති මේ ඇඳුම ගැන දැන් කල්පනා කරනවා ගන්න ඕන කොහොමද සල්ලි එකතු කරගන්නේ කොහොමද ගන්නේ මේක කොහේ යන්නද ඕන වෙන්නේ අර මගුල් ගෙඩේට හරි උත්සවයට හරි කොහාට හරි ගන්න පුළුවන් මෙහෙම අජ්ජෝසාය තිට්ඨති ඒ අනුව ඒ සුඛ වේදනාව නිසා කුසෝ සුඛාය වේදනායේ පුට්ටෝ සමානෝ නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති එහි ප්‍රතිඵලයක් හැටියට තස්ස රාගානුසයං අනුසේති අනුසය තණ්හානුසය උපදුනා රාගානුසය උපදුනා ඔන්න රාගානුසය උපදින හැටි එතකොට අර නන්දති අභිනන්දති අභිවදති නැත්නම් උපදින්න බෑ එහෙන් අරක දැක්කට ඒකට පටිච්ච වුණාට ඊට හා යන්නේ නැහැ නම් ඊගාවට දැන් කියනවා දුක් වේදනාව කොහොමද ඇති වෙන්නේ ඒකම ඒ පළවෙනි එක දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචති කිලමති ඒක විඳවිනවා පුට්ටෝ සමානෝ එතන විඳවිනවා ඒකට ඒක සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සමෝහං ආපජ්ජති දැන් අපි හිටමු කවුරු හරි තමන්ගේ ප්‍රිය කෙනෙක් මැරුණා කියලා දැන් මැරුණ වෙලාව ඉවරයි මැරිලා ඉවරයි දැන් මැරිලා සමහර විට මලකන්ද ගෙනිච්ච අර මෝචඩියට කොහට හරි අර මේ පාලයකට ගෙනිච්ච පියුණ ලෞසයකට ගෙනිච්ච කොහට හරි ගෙනිච්ච දැන් මැරිලා ඉවරයි හැබැයි දැන් ගෙදර ඇවිල්ලා අර මැරිණ එක්කෙනා දැන් තමන්ගේ මේ ප්‍රිය කෙනෙක් දැන් සෝචති කිලමති හැපෙනවා පෙරලෙනවා දුක් වෙනවා අඬනවා දෙස් දෙවල් තියෙනවා මේ හෝගාලා ඒක තමයි කියන්නේ මේ සෝචති කිලමති පරිදේවති උරත්තා ලින්කන්දති සම්මෝහං ආපජ්ජති දැන් ඒක මේක වෙනවා මේක වීමත් සමග තස්ස එහි ප්‍රතිඵලයක් හැටියට පටිගානුසයෝ අනුසේති පටිගානුසයන් අනුසේති දැන් මොකක් හරි නැති වුණත් මේක වෙනවා අභිජමක තමන්ගේ මොකක් හරි බඩුවක් නැති වුණා කියලා රත්තරන් මාලයක් නැති වුණා කෙහෙල් කණක් කැපුවා හොරු කෙහෙල් කණ නැති වුණා දැන් ඇහිලා දෙද් දෙවල් තියලා අර දුක් වෙලා ශෝක වෙලා බලි ගහලා ශාක වෙලා දැන් අර පටිගානුසය උපදිනවා තමන්ට නොගැලපෙන දෙවෙනි වේශයට පත් වෙන එකක් වුණොත් ඒකයි ඊට පස්සේ තුන්වෙනි එක අදුක්කම අසුකාය වේදනාය පුට්ටෝ සමානෝ තසා වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති මේ විපරිණාමයට පත් වෙන බව යථාභූත ඥානයෙන් දකින්නේ නැහැ දකින්නේ අවිපරිණාමය එම්නනම් මේක තමන්ට කැමති දෙයම පවතී කියන හිතක් එනවා අර යම් කිසි ආරසාවකෙක් නම් ඒක ඒකේ අර මේ සමුදය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආනන්දංච නිස්සරණංච යථාභූතං පජානාති මේ පුද්ගලයා නප්පජානාති ඒ මිනිහා දන්නේ නැහැ ඒ අනුව එහි ප්‍රතිඵලයක් හැටියට තස්ස අවිජ්ජා අනුසයං අනුසේති එතකොට අනුසය තුන් වර්ගම තණ්හා අනුසය ඉපදුනා පටිඝා අනුසය ඉපදුනා අවිද්‍යා අනුසය ඉපදුනා මේ අනුසය ඉපදීම නිසා තමා ඒක අර කර්ම බීජ හැටියට
තන්පත්වෙන්. දැන් ඊගාවචේදී තියෙන්නේ ඊගාවචේදී තියෙන්නේ මේ චක්කුංච වගේම සෝචංච ගානංච ජීවහාච මේ 36ම තියෙනවා ඊගාවචේදී. ඊගාවචේදී තියෙනවා ආර්ය ශාවකෙක් කොහොමද ක්‍රියා කරන්න කියලා. චක්කුංචකෝ භික්කවේ දැන් ආර්ය ශාවකයා තුලත් මේ ඇහැට රූපයක් දැක්කා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ ඒවා වෙනවා පස්සපච්චයා උපජ්ජති වේදිතං සුඛං වා සුඛ දුක්ඛ වේදනා ඒවා උපදිනවා හැබැයි ආර්ය ශාවකයා සෝ සුඛාය වේදනාය පුට්ටෝ සමානෝ අර පිනවා පිනවා කටයුතු කිරීම නවත්වලා නාබිනන්දති න අභිවදති න අජ්ජෝසාය තිට්ඨති අර අසුභානුස්සතිය වඩන මරණානුස්සතිය වඩන බුද්ධානුස්සතිය වඩන එතකොට වෙන්නේ මොකද අභිනන්දනය කරන්න අභිවදනය කරන්න අජ්ජෝසාය තිට්ඨි බැලලා කටයුතු කරන්න ඒ අනුව එහි ප්‍රතිඵලයක් හැටියට තස්ස රාගානුසයෝ න අනුසේති අනුසය උපදින්නේ ඒ වගේම දුක් වේදනාව දෙවෙනි එක දුක් වේදනාව අර දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවති න උරත්තාලින් කන්දති න සම්මෝහං ආපජ්ජති තස්ස පටිඝානුසයෝ අනුසේති අර මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩන පුද්ගලයා තුල මේ දුක් වේදනාව එන්නේ නැහැ අනුසය උපදින්නේ නැහැ තස්ස පටිඝානුසයෝ න අනුසේති ඒ වගේම තුන්වෙනි එක අර මේ ඊගාවෙක අදුක්කම අසුක අසුකාය වේදනාය පුට්ටෝ සමානු තසා වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං පජානාති මේක විපරිණාමය පියවර පහකින් යථා පරිදි දකින්නවා ඒ අනුව අවිද්‍යා අනුසය උපදින්නේ නැහැ අර අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත පුද්ගලයා ඒ අනුව කටයුතු පුද්ගලයා කරන පුද්ගලයා තුළ අවිද්‍යා අනුසය උපදින්නේ නැහැ එතකොට මේ විපරිණාමය කියන එක වචනේ තමයි මෙතන පියවර පහකින් අවස්ථා පහකින් පෙන්වලා දීලා තියෙන්නේ සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සාරණංච මේ පියවර පහ හැම කෙනෙකුටම හැම දෙයකටම හැම අවස්ථාවකම පුද්ගලයෙකුට සත්වයෙකුට ගහකට කොළකට හැම දෙයකටම තියෙනවා මේ පියවර පහ අපි ගම්මුකෝ මොකක් හරි ගහක් එක්ක ළමෙක් මේ ඔක්කොගෙම මේ පහ පියවර පහ පින්නන්න පුළුවන් දැන් අපි හිටමු කොස් ගහක් කියලා කොස් රටයක් තියෙනවා මේ කොස් රටේ අර පොඩි පැලයක් ඇහිලා යටට මුලක් යනකොට ඒ අවස්ථාව සමුදයංච අවස්ථාව ඊට පස්සේ මේ කොස් පැලේ අතුපතු දාලා හොඳට හැදී වැඩී එන අවස්ථාව අවුරුදු දෙකක් යනකොට අත්තංග මංච අවුරුදු හතරක් පහක් යනකොට ඒක හොඳට අතුපතු දාලා හැදිලා කොස් ගෙඩි හැදෙන්න මල් හැදෙන අවස්ථාව අස්සාදංච ඊට පස්සේ කොස් ගහේ ගෙඩි හැදිලා කොස් ගහ ටිකක් දෙබලක් වගේ වෙනකොට ආදීනවංච කොස් ගහ මැරිලා යන අවස්ථාවේ නිස්සරණංච පුද්ගලයෙකුත් ළමයෙකුත් මව්කුසට ඇතුළු වුණේ මොහොතේ ඉඳන් මව්කුසෙන් බිහි වෙන තාක් අවස්ථාව සමුදයංච ඒ දරුවා අවුරුදු 9ක් 10ක් යනකම් අත්තංගමංච ඊට පස්සේ අවුරුදු 15න් විතර පස්සේ අර තරුණ යවේ ආවට පස්සේ ආස්වාද කරන අවස්ථාව අවුරුදු 39ක් විතර යනකම් අස්වාදංච එතනින් පස්සේ වයෝ වෘද්ධ පුනේ පුද්ගලයෙක් වුණාට පස්සේ ඒ පුද්ගලයා ආදීනවංච අවුරුදු 60ක් 65ක් 70ක් යනකම් ඊට පස්සේ මරණ මොහොත වෙනකොට නිස්සාරණංච මේ අවස්ථා පහ ඕනෑම දෙයකට මේ කෝප්පෙටත් එකයි මේ කොලියටත් එකයි ඕනෑම දෙයකට සර්ව සාධාරණයි ඒක තමයි විපරිණාමය මේ විපරිණාමය යථා පරිදි තේරුම් ගත්තනම්
අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. එතකොට මේ විපරිණාමය කියන එක වචනේ තමයි මෙතන අර සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච කියලා අවස්ථා පහකින් පෙන්වුවේ. ඒක පැහැදිලිව පෙන්වුවා. එහෙම තේරුම් ගත්ත පුද්ගලයා යථා භූත ඥාන දර්ශයෙන් අවිද්‍යානුසය උපද්දවන්නේ. එතකොට දැන් මේ ආර්ය ශ්‍රාවකයා හතර කමඨාන් මේ කරන්නේ. මේ සතර කමඨාන් වල තියෙන දෙයක් මේ විපරිණාම ධම්ම. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වඩන්නේ. මරණානුස්සතිය හැටියට. ඒ අනුව අවිද්‍යානුසය උපදින්නේ. ඒ අනුව තණ්හානුසය උපදින්නේ. ඒ අනුව පටිඝානුසය උපදින්නේ, අවිද්‍යානුසය උපදින්නේ. ඒ අනුව මේ 36ම මේ විදිහට උපදින්නේ නැති ආකාරය, නූපදින කටයුතු කරන ආකාරය සතර කම්ඨාන් කරනකොට මේක විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට අන්තිම පිටේ මෙහෙම මේ 36ම මේ කරනකොට ඔය අන්තිමම ඡේදයේ ඉස්සෙල්ලා ඡේදයේ තියෙනවා ඒවම් පස්වම් භික්කවේ සුතෝ අරිය සායකෝ චක්කුස්මින් පි නිබ්බින්දති රූපේසු නිබ්බින්දති වේදනාය නිබ්බින්දති තණ්හාය නිබ්බින්දති සෝතස්මින් චක්කු විඥානේ නිබ්බින්දති මේ 36ම නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තිඥානං හෝති කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානාති අරහත්ත්වයටම පත් වුණා. ඒක නිසා මේ චතක්ක සූත්‍රයේ තියෙන්නේ මේ අර මහා සතරාධිපට්ඨාන සූත්‍රෙත් තියෙන මේ සත්‍ය විභංග සූත්‍රෙත් තියෙන ඒ ධර්මතාවයම ඒ 36ම මේ තණ්හාවක් ඇති වෙන ආකාරයත් තණ්හාම නැති කර ගන්න ආකාරයත් ශෝකයක් ඇති වෙලා ගැතුමක් පටියක් ඇති වෙන ආකාරයත් ඒක නැති කර ගන්න ආකාරයත් විපරිණාමයේ තේරුම් අරගෙන මේකෙන් මිදී නිදහස් වෙන ආකාරයත් හරියට 36ෙදිම මේ ආයතන 36ම මේවා ඔක්කොම කාය ආයතන 36. ඒ 36ම ආයතන සෝපපරික්කති කිව්වේ මේකයි. ඉතින් ඒ අනුව බුදුහාමුදුරුව අවසාන වශයෙන් කියනවා ඉදමෝච භගවා අත්තමනාතේ බික්කු භගවතෝ භාසතං අභිනන්දති. මේ චතක්ක සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරා. මේ චතක්ක සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරනකොට ඒක ශ්‍රවණය කළා. ඒ මොහොතේ ධම්සභා මණ්ඩපේ ශ්‍රවණය කළා. ඒ කරන බික්කුන් ඉමස්මිංචකෝ පන වෙය්‍යාකරණස්මින් බංජමානේ සට්ටිමත්තාන භික්ෂූන් මේ භික්කු තත්ත්වයෙන් හිටිය මේක ශ්‍රවණය කරපු 60 දෙනෙක් භික්කුණන් අනුපාදාය ආසවේහි චිත්තං විමුක්තින් සුති අරහත් ඵලයටම පත් වුණාලු 60 දෙනෙක්. මේ චතක්ක සූත්‍රය බුදුහාමුදුරුව ධම්සභා මණ්ඩපේදී මේ දේශනා කරපු දවසේ මෙතන හිටිය උපාසක උපාසිකා මහණමෙහෙණ පිරිස අතරින් 60 දෙනෙක් එතනම ඒ ආසනයේ ඉඳගෙන මේක අහලා මේක තේරුම් අරගෙන මේ අනුව හිට මෙහෙවලා මගපල ලැබුවා. මේක බුද්ධ වචනය. ඒ වගේම පසු කාලෙක මේ චතක්ක සූත්‍රය මලියදේව මහරහතුන් වහන්සේ අරහත් වෙන්නට කලින් මේ චතක්ක සූත්‍රය දේශනා කළා. චතක්ක සූත්‍රය දේශනා කරනකොට අරහත් ඵලයට පත් වුණා. එතකොට මේ චතක්ක සූත්‍රය කියන එක අහලත් අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්. ඒ චතක්ක සූත්‍රය දේශනා කළාමත් අරහත් තත්වයට පත් වෙනවා. ඒ තරම් බලවත් සූත්‍රයක් මේක. මේ චතක්ක සූත්‍රය බුදුහාමුදුරුව ආරම්භයේම කියනවා අර ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියම් ප්‍රකාශේති.
අංග සම්පූර්ණ අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන හරය මේක තියෙන්නේ. අර හරය අන්තිම කොටස විතරයි මේක තියෙන්නේ. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ බොහොම දිග සූත්‍රයක්. ඒකේ මුල ඉඳන්ම මේක සතර අධිපට්ඨානය පූර්ණ කරගන්න හැටි ඒ වගේම මේ සතර අධිපට්ඨානයෙන් කාය කායනුපස්සනාවට පියවර 14ක් පබ්බ 14ක් විග්‍රහ කළා. ඊට පස්සේ වේදනානුපස්සන වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ඊට පස්සේ ධම්මේ සුධම්මානුපස්සනාවේ පබ්බ පහක් විග්‍රහ කළා. සත්වබොජ්ජංග විග්‍රහ කළයි අරියෝ අටංගිකෝ මග්ගෝ හැටියට මේක විග්‍රහ කළේ. නමුත් ඒ ටිකමයි ඒ අන්තිම කොටස මේ චක්කසූත්‍රයේ තියෙන්නේ. හොඳයි දැන්.